මගේ ස්ටාකෝක් YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් මම අරන් ආවා රසම රස කෑමක්. ඒක ඔයාට ඉක්මනින්ම හදාගන්න පුළුවන්. තේ වෙලාවට කහට කෝප්පයක් බොන්න නම් මරු. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. මං අද හදන්න යන්නේ ඉදියාප්පා ආස්මි. මම මෙතන අරගෙන තියෙනවා බෙදපු හාල් පිටි කප් දෙක ප්‍රමාණයක්. මේකට ලුණු චුට්ටකුයි පොල් තෙල් චුට්ටකුයි එකතු කරගන්න. ඊට පස්සේ උණු වතුර කෝප්ප එකමාරක් දාලා මේක හොඳින් කවලම් කරගන්න. මේකට උණු වතුරම ගන්න, ඇල් වතුර ගන්න එපා. ඇල් වතුර ගත්තොත් අපිට ආස්මි එක හරියට හදාගන්න බැරි වෙනවා. මේකට ඔයගොල්ලොන්ට බෙදපු හාල් පිටි නැත්තම් කඩේ තියෙන ඉදියාප්පා පිටි එකක් උණත් ගන්න පුළුවන්. වතුර පොඩ පොඩ එකතු කරලා ඉදියාප්ප හදන්න අවශ්‍ය විදිහට පිටිගුලිය හදාගන්න. මේ ඉදියාප්ප වංගෙඩිය තමයි අද මං ආස්මි හදන්න ගන්නේ. දැන් ලිපේ තියෙන තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මේ මිශ්‍රණය ඉදියාප්ප හදා ගන්න ආකාරයට වක් කරගන්න. මේ වෙලාවේදී ගින්දර අඩු කරගෙන තියාගන්න. මේ විදිහට ඔක්කොම ටික හදාගන්න. හරි, දැන් අපි බලමු පැන එක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන සීනි කප් එකක් අරගෙන තියෙනවා. ඒකටම වතුර චුට්ටක් දාලා සීනි ටික දිය වෙනකම්ම රත් කරගන්න. මේකට මම ෆුඩ් කලරින් ටිකකුත් එකතු කරනවා. ඔයාට කැමති පාටක ෆුඩ් කලරින් ටිකක් දාගන්න පුළුවන්. සීනි හොඳට රත් වෙලා මේ පදම එනකන් තියාගන්න. මේ විදිහට වක් කරනකොට නූලක් වගේ ඇදෙනකන් තියාගන්න ඕන. හරි, දැන් සීනි පැණි එක හරි. මේ හදාගත්ත සීනි පැණි එක කලින් හදාගත්ත ඉඳියාපුඩින් වක් කරන්න, ඉක්මනින් වක් කරන්න, නැත්නම් පැණි මිශ්‍රණය ගල් වෙනවා. මේ තියෙන්නේ මං හදාගත්ත ඉන්දියාප්ප ආස්මි ටික. ඉතින් ඉක්මනින් හදාගන්න පුළුවන් නිසා ඔයාලත් ඒ වෙලාවට මේක හදලා බලන්න. එහෙනම් ඉතින් හෙටත් වීඩියෝ එකකින් එනකම් ඔයාලට සුබ දවසක්.